කෙනෙකුගේ අටපිරිකරට අමරහිමින් අටපිරිකරා පූජා කිරීමෙන් වන දින ඔකට වැඩනාද කියලායි මම අහන්නේ. බුදුරජාණන් වහන්සේට හේතවනාරාමයේ පූජා කරපු වෙලාවේ අනේක විදුතුමා සැප්පෙවිදුක එක්තරා උපාසකයන් හත්තේ කණේ සාදු අනේ සාදුලා චිත්ත ප්‍රහාදී පිළිලා ඉතිරියන විදිහේ පතුදෙන. ඒ පතුල ප්‍රකාශය කරවි කිව්වේ. ඒක අවස්ථාවක මොගල මහරහතන් වහන්සේට අවුසා දිව්‍ය ලෝකේ වැඩපු වෙලාව. ඉත් දේව විමාන දෙකක් තියෙනවා දැන්. ඒක විභාගය බලපහම හේතවනාරාමයේ ස්වභාවය. ඒ වගේම වැඩවල ලක්ෂණ ස්වභාවය එන්නේ. ඊට ඉහළින් කියන පස්තරා ඒක පිටි විමාන. ඒ හේතවනාරාමයේ හැදිතරදී පස්තරා විමානයක් දීපත් ඉන්නේ. මේ දෙකම දැකලා දේවතාවුන් යන හරි විමාන දෙක සාදේ. ස්වාමීනි අනේ විදි සිද්ධාබා බුදුරජාණන් වහන්සේගේ හේතවනාරාමයේ පූජා කරන අනල් සිද්ධි විමානය වල අනේ විදි විදුමා. අපි ඒක දැක්කා. එතන එකලා උපාසකවහත් එක්ක ඇවිල්ලා සාදුකාරී විහාර පිටත් ප්‍රහාදයෙන් අපි දුන්නා. අන්න ඒ වෙලාවේ උඩ තියෙන අත්‍රා විමාන යන ඒ බාහිර කරා. ඔය දෙකේ දෙන්න. එදින තව මන්ත්‍රෝගේ ඉන්නේ. ඒ ගරව වෙනට ඒ දෙන්නට විමාන දෙකක් නැහැ. දැන් ජේතවනාරාමයේ හදලා තමන්ගේ ශ්‍රමයේ ඔක්කොම විලං කරලා අද දෙකක් නිදීමා. ඒකේ චිත්තග්‍රහණයේ සාධකාර දීලා ඒක සන්තෝෂෙච්ච ගමන් හත්තරා විමාන. දැන් පිළි ලැබිලා දින්නේ කොහොමද? ඇයි වෙනද මේ හදවතේ දෙයක් විදීමානේ ඊටලා හොඳ එකක් අර සතුටෙන් දෙයක් නැන්නේ. උතලේ බලවත් කරේ හැදීටයි වැඩි. පින් කිරියවද එකක්. පුණ්‍ය ක්‍රියාව එකක්. උතලේ කියන්නේ අලෝභයෙන් අදීතියෙන් අමෝහයෙන් විත් වෙච්ච එකේ බලවත් කර. බුදුරජාණන් වහන්සේට අනිකායට වඩා ඔකොඩෝ ලොකු ලායකයෙක් ඉන්නෝනේ මමයි. ඔබ තමයි පිට ගැතුණු අනේ පිටුවා. අපිට ගැතුණත් ඕක. මොකද ප්‍රහංසාවක් හද වැඩගත් දෙයක්. අනිත් කෙනෙකුට දීලා ඒකයි. ඒක මං ගන්න ඕන. මම තමයි ලොකුම දායකයා වෙන්නේ. ඔය ගැතුම තමයි කතා කරනවා. අර ගැටි වෙදිබුණා ලෞකික ආශාවද. ඔය එකක්වත් තිබුණේ නැහැ වැටෙන්න දුරිය. අලෝභයෙන් අධේයෙන් අමෝහේ විතරාගින් විතරෝදේ විතරෝදේ බුදුදානන් වහන්සේට මේ මහා සංඝරත්නයට මේ උත්තරීතර කටයුත්ත කරලා දෙන කොච්චර තේජසේ චිත්ත ප්‍රහාණය කරන කිසිම වැලීමක් තිබුණේ නැහැ ලොකුමක් තිබුණේ. ඒක පොදුලේ බලවත් ආදී වෙනවා උපහාරවා. ඒ නිසා වාදවහත් න්යාගේ එක ඊතරම් උතුණා. අද අටබිරි කරගෙන එකක් පූජා කරනවා වගේ දස්සාව හරියන්නේ නැහැ. අනේ උත්තරී විතරාගින් විතරෝදි විතරමෝහි බුද්ධ රත්නයක ධර්ම රත්නයක සංඝ රත්නයක කරෝ පූජා මහා පූජා වශයෙන් භාවයේ සන්තෝෂය. ඒ වැඩි පිට කරා. අස්සා බලාපොරොත්තු වෙන ලස්සන හම්බුනේ. ඒකද හිතුවේ. අර වීදරාණී වීදලෝති වීදමේ උතුමන්ගේ චිත්ත ප්‍රහාණී අලෝවාදී සමෝහින් කරන මහා සුතේ යුද්ධ හිටපු ගාන. නිවනක් හම්බෙයි නිවතේ දෙන ජීව සම්පත්තියක් හම්බුනේ. ධානීපේ කරන අස්සන් ගන්න. අස්සා බලාපොරොත්තු වෙන ගැල දුන්නේ යට හදේ උත්තර. තාපේකල පූජාවද හතුරු වෙච්ච කෙනා අලෝවාදී සමෝහින් කරන මහා සුතල හිටගෙන මේ මහා බුදුරජාණන් නිවනම අරමුණු කරගෙන නිවනට උපදිසිරේ හම්බක් වුණ වෙලා දැන් නිවන් වල. එහෙනම් මේ දිනක බලවත් වෙන්නේ මේ කුසලයේ ස්වභාවය. ඒක අලෝභ ආදී සමෝහ වෙච්ච ස්වභාවය. කිසිම සම්පත් ඇතුවක් නැතුව උත්තරීතර ගුණයේදී චිත්ත ප්‍රහාදී නම් එයා යම්දී පූජාවක් කළේ. එතනදී මහා කුසලය. මගේ කටේට මේ මේක ඉෂ්ට වේවා කියන නම් යම්දී ආරණ ලෞකික පැතුමක් ඉෂ්ට කරගන්න ඕන. ඒකත් විනා ඒක දීමා හයික. අවුත් එක වෙනවා. උදලේ කියන එක විතරා බලවත් උතුම් ගුණ දයවා පැහැදිලි. මේ තමා කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ. ඕකට කියනවා ඕමනස්ස ධාරත ඥාන සම්පේක ප්‍රතිත. යම් කිසි බලාපොරොත්තු වා ඉෂ්ට කරගන්න පූජා කරපේ කරාට මේ ඕමනස්ස ධාරත ඥාන සම්පේක සපංකාරී කියන දෙවියන්. මහා බුදුන්ගේ පළවෙනි එක. එබඳු බලාපොරොත්තුවක් නැති ඉතින් ගුණේ දැකලා චිත්ත ප්‍රහාණය කරන පූජාවද කිසිම සම්බන්ධතාවයක් නැහැ රෝගේ පිළිබඳව ගන්න. උතුම් ගුණයේ දී පැහැදීමේ සංඛාරය ගොඩ නැගි වෙන්නේ. ඒ කියන්නේ ඒ සංඛාරයේ සමාගයේ වැඩගත් කරන සමාස සඳහා යමක් ලබා ගන්න බලාපොරොත්තුවක් තිබුණේ. උතුම් ගුණයේ දී ගුණ පැහැදීම නිසා ඒක මහා කුසල හිතක්. ඒ මහා කුසල හිතේ සම කරන්න බෑ කොහොම යම බලාපොරොත්තු කරන කුසල පිට. ඒකයි කියන්නේ. ඉතින් ඕනම කෙනෙකුට අනුන් කරන දේ දැකලා චිත්තකහාදී දාව නරන්න පුළුවන් නම් ධර්ම ප්‍රඥාවෙන් යථාර්ථය දැකලා පුණ්‍ය ගංගා පුතල ගංගා නැගෙනවා කියලා කියනවා. ඒවා සීමා කරන්න බෑ. ගඟේ වතුර යමකින් මැල්ලා මෙච්චරයි කියලා කියන්න බැරුවා වාගේ. මුහුදේ වතුර යමකින් මැල්ලා මෙච්චරයි කියලා කියන්න බැරුවා වාගේ. ආදී ධර්මයේ තේරුම් ගත්ත ප්‍රඥාවෙන් යථාභූතී ලබාගත් ලෝකීය යථාර්ථය දැකලා උතුම් ගුණේ ගුණ දැක්කා ගෙනාවා. ඒ චිත්තකහාදී මතයේ පින ගංගාව වගේ මුහුද වාගේ කියලා කියනවා. මයිද බෑ කිය. මයිද උපකාර කරන්න. අතිමිතයි. මේ අදීමිට දින කරගන්න අපයක් අපි විඳන් කරන්නේ නැතුව නැති කරගන්න පුළුවන්. හැබැයි ප්‍රඥාව වැඩිද කරගන්න. අල්ලින් බීම හොල ඇති ගවම වත්තම ඇති වෙන දෙයක ඒක ප්‍රශ්නයක් නෑ. එහෙම දෙයක් නෙවෙයි. ඉතින් අපි බලාපොරොත්තු වෙන විශේෂයෙන් මේ ලැබිච්ච අවස්ථාවේ ප්‍රඥාව බලවත් කරගන්න. ලෝකේ අහාරයි. අහාර ලෝකේ මොනවද කරන්නේ? ලැබෙන හැටියට මම ජීවත් වෙනවා. මට අහාර ලෝකේ නෙමෙයි ඕනේ. මේ අහාරත්වයේ බෙල්ලා දුර බුදු පියාණන් වහන්සේගේ ගුණෙන් නිසා කරෙන්නේ දෙන්න පුළුවන්. එබඳු උත්තමයන් වහන්සේගේ වචනාකම කොච්චර දෙයිද? උන්වහන්සේගේ දයානුකම්පාව අප්‍රමාණයි. මේ ගුණේ වල කොච්චර තේච්චද කියලා. එහි සතු වෙන කෙනාට ලැබෙන්නේ අර මහා කුසල. මේ මහා කුසලේ නිමා කරන්න බෑ. අනික කෙනෙක්ගේ ක්‍රියාවෙන් කරන කුසලද. මේක. ඒකයි බලවත්. මේක ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය කර ගැනීමට ගන්නකොට ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය වෙන හැටි දකින්න ඕනේ. ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය කරන්න මට නිවන් දකින්න ලැබේවා කියන විතරයි. ඒ වින නිවන් දැකීමට හෝ ආර්ය මාර්ගයේ කෙසේද උපනිශ්‍රේ වෙන්නේ කියලා දැනගෙන ඉන්න. ඒකට ඥාන සම්පූර්ණ වෙනවා. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ පහ අවශ්‍යයි. නිවන් ආවෝද කරන්න පසුපරයි. මෙන්න මේ නිසා මම මේ විදිහේ බලාපොරොත්තු වෙන්නේ මේක. වෙනවල මේක මෙන්න කියන්නේ මේකේ ඉඳ නෙමෙයි. ඒවා ආයත වර්ණයේ සැපේ බලයේ පරිහාන ඥානය කියන මේ ටික අවශ්‍යයි. මේ පසුපරයි. එහෙනම් ජීවත් වීමක් මට අවශ්‍ය නැහැ. මේ ආර්ය මාර්ගයේ පූර්ණේ කරගන්න නිකම් පූර්ණේ වෙන්නේ නැහැ. යලි යලි ආවර්තන කරන්න ඕනේ. යලි යලි යථාර්ථයේ දකින්න ඕනේ. ඒ සඳහා ජීවිතයක් පවතින්න ඕනේ. ජීවත් වෙන්නේ නැතුව එළිය කරගන්න බෑ. කාලය අවශ්‍යයි. අන්නේ නිසා මගේ කාලය වටිනාකම. මට ජීවත් වෙන වෙන එකක් වටින්නේ. මගේ ජීවිතය බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේක කරගෙන ඉන්න. ඒ නිසා මට ආයුධ අවශ්‍යයි. ඒ නිසා මම මේ ආයුධ බලාපොරොත්තු වෙන්නේ කිව්වනම් අනේ ඥාන සම්ප්‍රයුක්තද. ප්‍රබෝධයක් ඕනේ. බලන් තේනම් කරකීල නම් නිදිමත නම් අවදාම මේක කරන්න බෑ. ඒක නැති හොඳ ප්‍රබෝධයක් තියෙනවා. ඒ ප්‍රබෝධය තුලින් මෙයා අවබෝධ කර ගැනීමෙන් මට අවශ්‍ය කරුණු කරගන්න නැගිටින්න හදිසියේ කරගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා මට ප්‍රබෝධය අවශ්‍යයි. මෙන්න මේ ප්‍රබෝධයෙන් ඉඳලා මේ ලෝකය හරවත්තන්න ලෝකෙ මම කොහොමද පිරුමට ඉන්නේ අර එහෙම එකක් අවශ්‍ය නැහැ. ඒක නෙමෙයි වගේ බලාපොරොත්තු මේ ධර්ම ආબોධ කරගන්න මේ ප්‍රබෝධය අවශ්‍යයි. ඒකමද ප්‍රබෝධය අනඥානම ප්‍රේක්ෂා කරගන්න. කායික මානසික වශයෙන් වැටෙනවා නම් දුක් මාගතන හැකිට ගන්න පණ නැත්නම් ඒක විදිහට ඉඳ ගන්න මේ විහෙත මේ මාර්ගයේ බාධාවක්. ඊළඟට එහෙම බාධාවක් නැතුව කායික මානසික වශයෙන් හැපයක් තියෙනවා නම් ඒ හැපේ මේ ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය කරගන්න මට පොලිසිය. ඒකයි මම මේ සැපේ බලාපොරොත්තු වෙන විදිහට. අන්න ඥාන සම්ප්‍රයුක්ත කරගන්න. කායික මානසික බලය තියෙනවා. ඒ බලයෙන් මට උත්සාහ ගන්න පුළුවන්, වීර්යය ගන්න පුළුවන්, හැදවල් නොවල අදායියකට නැගී හිටින්න පුළුවන්. ඒ බලය මට අවශ්‍යයි වෙන්න මේක. ඒ නිසා මම මේ බලය බලාපොරොත්තු වෙන සම්මේ ලෝකෙට බලපුලුවන් කාර්යයක් වෙන්නද එහෙම එහෙම බලාපොරොත්තු වෙන්නේ. අන්න එහෙම බලය බලාපොරොත්තු වෙනවා නම් ඥාන සම්ප්‍රයුක්ත. ඒ වගේ ප්‍රඥාව කියන්නේ මේ ලෝකෙට කියන උපක්‍රම ගැට ගහලා මේ ලෝකේ මං සතු කරගන්න, අපරිකම් කරන්න ඒවත් ඥානෙ ගන්න නෙමෙයි. හරියට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ධර්ම අවබෝධය ලබා ගන්න නුවණින් වැටුණා කියනවා. ඒක මට තේරෙනවා. ඒක පසුතලයි. ඒ නිසා මම මේ නුවණක් බලාපොරොත්තු වෙනවා. මම නුවණ මාර්ගය බලාපොරොත්තු වෙනවා. ඒ නුවණ දෙනියව කරන් ලැබෙනියව කරන් ඒකට. අන්න එහෙම බලාපොරොත්තු නැයි ඥාන සම්පූර්ණ. අන්න ඥාන සම්පූර්ණ වන්නව වෙන කරගත්ත කෙනාට ඒ වාසනාව ලැබෙනවා. මේයි ඒක ලැබෙන්නේ.